ආයුබෝවන් අදත් මම පාසලත් එක්ක එකතු වෙන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද මම අරගෙන ආවේ ඔයාලා වෙනුවෙන් සාරිච්චකට් සඳහාම විශේෂිත වූ ඉන්දියා නත. ඉති ඔයාලා බලනවා ඇති මොකක්ද මේ සාරිච්චකට් එක සඳහාම විශේෂිත වූ කියන්නේ කියලා. ඇත්තටම අපි සාමාන්‍ය අතක්, ඒ කියන්නේ මම ඔයාලට කලින් කියලා දුන්න විදිහේ මූලික අතක් අපිට ඕනෑම සාමාන්‍ය ඇඳුමක් සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපේ මූලික අත යොදා ගනිමින් විවිධාකාරයේ අත් වර්ග නිර්මාණය කරන විදිහත් මම ඔයාලට කියලා දුන්නා. ඉතින් මෙන්න මේ විදිහට සාරිච්චකට් එකටත් ඔයා ඕනම වර්ගයක අතක් නිර්මාණය කිරීමේදී මූලික අත විදිහට මෙන්න මේ ඉන්දියා නත තමයි භාවිතා කරන්න ඕනේ. ඒකට හේතුව තමයි අපේ මූලික අතේ අත්පටයට වඩා ඉතා වෙනස් විශේෂ වූ හැඩයක් තමයි මේ ඉන්දියා නතර තියෙන්නේ. ඉතින් මේ සාරි බ්ලවුස් එකකින් අපේ ඇඟේ හැඩය මනාව පෙන්නුම් කරනවා. ඉතින් ඒකට හොඳ උපකාරීත්වයක් දෙන්න පුළුවන් මෙන්න මේ ඉන්දියා නතට. මේ තියෙන්නේ ඉන්දියා නත සඳහා අවශ්‍ය වන මිමි. අපි බලමු කොහොමද මේ මිමි ලබා ගන්න කියලා. උරහිසේ සිට අඟල් 3ක් පහලින් අතේ වටය මෙන්න මේ විදිහට හිරනවන ආකාරයට ලබා ගන්න. උරහිසේ සිට පහලට ඔයාලා නිර්මාණය කරගන්න කැමති අත අනුව අත උස සඳහා මිම්මක් ලබා ගන්න. අත උස සඳහා ලබාගත් ස්ථානයේ අත් වටය අත අග විදිහට මිම්ම ලබා ගන්න. ඒ ආකාරයෙන් ලබාගත් මිමි මේ විදිහට ගණනය කරගන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාලට පේනවා අපි මූලික අතේදී භාවිතා කරේ අත් වටය. නමුත් මෙහිදී අපි භාවිතා කරන්නේ අත් ගොබය. ඊළඟට මෙන්න මේ විදිහට රෙදි කොටසක් අරගෙන හරි මැද්දෙන් බෙදාගන්න. ඉතින් අපි මැද්දේ ඉඳන් දෙපැත්තට තමයි ඉන්දියා නත අඳින්නේ මූලික අතට වඩා ටිකක් වෙනස් විදිහට. ඒ නිසා තමයි අපි මේ මැද ලක්ෂ්‍ය ලකුණු කරගන්නේ. දැන් මේ විදිහට අපි ඇඳගත් රේඛාවෙන් පහලට අඟල් 3 හමාරක් ලකුණු කරගන්න. දැන් මේ අඟල් 3 හමාරේ ඉඳන් දෙපසට අත් කොපය දෙකෙන් බෙදලා අඟල් භාගයක් එකතු කරගත්ත මිම්ම ලකුණු කරගන්න. අත් කොපය දෙකෙන් බෙදලා අඟල් 1 හමාරක් එකතු කරාම මට ලැබුණේ අඟල් 5 හමාරක්. ඉතින් මේ මැද ඉරේ සිට එක් පසකට අඟල් 5 හමාරකුත් අනෙක් පසට අඟල් 5 හමාරකුත් මම මේ විදිහට ලකුණු කරගන්නවා. දැන් අපි මේ ලකුණු කරගත්ත ලක්ෂ්‍ය යා කරගනිමින් සරල රේඛාවක් ඇඳගන්නවා. ඊළඟට අපි අපේ සිරස් සහ තිරස් රේඛාවේ මේ කෙළවර යා කරගන්නවා. අනිත් පැත්ත ඒ විදිහටම යා කරගන්න. ඔයාලට මතක ඇති අපේ මූලික අතේ මෙන්න මේ ඇල රේඛාව අපි කොටස් 3කට බෙදනවා. නමුත් මෙහිදී අපි මේ ඇල රේඛාව සමාන කොටස් 4කට බෙදා ගන්න ඕනේ. ඔන්න මම මේ විදිහට සමාන කොටස් 4කට බෙදාගෙන තියෙනවා. ඊළඟට තමයි වැදගත්ම කොටස. මේ ඔයාලට පේන විදිහට සමාන කොටස් 4කට බෙදුවම අපිට ප්‍රධාන තී 3ක් ලැබෙනවා. මේ පළමුවනම ලක්ෂයෙන් අඟල් භාගයක් පහළට ලකුණු කරගන්න. දැන් දෙවෙනි ලක්ෂය මගහැරලා 3වෙනි ලක්ෂයෙන් ඉහළට අඟල් කාලක් ලකුණු කරගන්න. දැන් අනිත් පැත්ත ඇල රේඛාවත් සමාන කොටස් 4කට බෙදාගන්න. දැන් මෙහි පළමු ලක්ෂයෙන් අඟල් භාගයක් පහළට ලකුණු කරන්න. දැන් මෙහි දෙවන ලක්ෂයෙන් අඟල් කාලක් පහළට ලකුණු කරන්න. මෙන්න මේ ආකාරයට තමයි අත්කටේ මූලික හැඩය ඇඳගන්න ලකුණු කරගන්නේ. ඉතින් බලන්න ඔයාලත් මෙන්න මේ රූප සටහන විදිහටද ලක්ෂ ලකුණු කරගත්තේ කියලා. දැන් අපි මේ ලක්ෂය කිනක යා කරගන්නමින් අත් කටේ හැඩය ඇඳගමු. මුලින්ම මෙන්න මේ ඉහළ සිට අපි කාලක් ඔසවාගත් ලක්ෂයේත් මැද ලක්ෂය හායා කරගනිමින් මෙන්න මේ ආකාරයට ඇඳගන්න. දැන් දෙවන ලක්ෂයේ සිට අපි අඟල් භාගයක් පහත් කරගත් ලක්ෂය හරහා
අත්කටේ කෙලවරතේ හැඩ කර ඇඳ ගන්න. දැන් බලමු අනිත් පැත්ත. අත්කටේ කෙලවර සිට අඟල් භාගයක් පහත් කරගත් ස්ථානයේත් මේ විදිහට යා කරගන්න. දැන් අඟල් කාල අඟල් භාගය ලක්ෂ්‍ය තියා කරගනිමින් වක්‍රාකාර හැඩයක් ඇඳ ගන්න. දැන් මෙය තුන්වර ලක්ෂ්‍යෙත් එක් හැඩ කරගන්න. දැන් තුන්වර ලක්ෂ්‍ය අත්කටේ ඉහළම ස්ථානයේත් මේ විදිහට ඉහළට වක්‍ර කරගනිමින් ඇඳ ගන්න. මෙය තමයි අපේ ඉන්දියන් අතේ අත්කටේ හැඩය වෙන්නේ. එතෙන් ඉදිරි කොටස් අපිට සාමාන්‍ය අතක් ආකාරයෙන්ම තමයි කරගන්නේ. ඔයාලා ඉහළ සිට පහළට අත උස සඳහා අඟලක් එකතු කරමින්ම ලකුණු කරගන්න. අත්තක දෙකට බෙදුමින්ම එතෙන් සිට තිපසර ලකුණු කරගන්න. එතින් මේ තියෙන්නේ මගේ අත්තක දෙකට බෙදුවම අඟල් හතරක් තමයි එන්නේ. ඉතින් මැද රේඛාවේ සිට එක් පසකට අඟල් හතරකුත් අනිත් පැත්තට අඟල් හතරකුත් තමයි ලකුණු කරගෙන තියෙන්නේ. දැන් මේ ලකුණු කරගත්ත ලක්ෂ්‍ය කරගනිමින් පාටිය රේඛාව ඇඳ ගන්න. දැන් අත්වටයේ කෙළවර සහ වාටිය රේඛාවේ කෙළවර යා කරගනිමින් මේ ඉන්දියන් අත ඇඳගෙන අවසන් කරන්න පුළුවන්. ඉතින් අපේ මේ ඉන්දියන් අතේ සුවිශේෂී වූ හැඩය ඔයාලට පේනවනේ. එන්නේ ඒ නිසා තමයි මේක සාරි හැට්ට සඳහාම විශේෂිතයි කියන්නේ. අපේ මූලික අතේ නම් මේ අතේ දෙපැත්තම අත්වටේ එක සමානයි. නමුත් මේකෙදි අත්වටේ වෙනස්. ඉතින් ඒ නිසාම මේකට ඉදිරිපස සහ පසුපස කියලා කොටස් දෙකකුත් තියෙනවා. ඉතින් මේ අත ටික අමාරුයි වගේ තේරුණත් ඔයාලා දිගින් දිගටම මේ අත භාවිතා කරමින් සාරජකට් මහත්ති ඔයාලට තේරෙයි මේක හරිම ලේසි වගේම සාරජකට් එකේ හැඩය මනාව පිළිබිඹු කරන්න ගොඩක් උපකාරී වෙනවා කියලා. ඔන්න අපි මෙච්චර වෙලා ඉගෙනගත්ත ඉන්දියන් අතේ සාරාංශයක් තමයි මේ තියෙන්නේ. ඔයාලත් බලන්න මේ විදිහටද අවසානයේට ඔයාලගේ ඉන්දියන් අත නිර්මාණය කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මම අද පාඩමෙන් ඔයාලට ගෙනාවේ ඒ ආකාරයට මූලිකවම ඉන්දියන් අතක් නිර්මාණය කරගන්න ආකාරය. මේ ඉන්දියන් අත සාමාන්‍ය අත වගේ නෙමෙයි නිසා මං ඊළඟට සාරචකට් එක මහන පාඩමෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද මේ ඉන්දියන් අතෙන් අත් කොටස් දෙකක් නිර්මාණය කරගන්නේ සහ මේ ඉන්දියන් අත කපා ගන්න ආකාරය. ඉතින් මං ඔයාලට මුලදෙම කිව්වා මං සම්පූර්ණ මෙහුම් පාඨමාලාවක් තමයි කරන්නේ. ඉතින් මේ වීඩියෝ හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා මගේ ඊළඟ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. මොකද ඒකෙදි මම ඔයාලට කියලා දෙනවා සම්පූර්ණ සාරි ජැකට් එක මේ අතත් සමගම මසානිම කරගන්න ආකාරය. ඔන්නෙතින් මං හිතනවා මේ සතියේ හැමෝටම වගේ අලුත් දෙයක් තමයි මං අරගෙන ආවේ කියලා. මොකද ගොඩක් අය ඉන්නවා මේ වෙනකොටත් සාරි ජැකට් මහනවා. නමුත් සාමාන්‍යද තමයි යොදාගන්නේ. ඉතින් ඔයා වගේම අනිත් අයටත් මේක දැනගන්න පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒ වගේම අපේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් එනකම් හැමෝම පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.